ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙනෙන්නේ අද නොවැම්බර් 5 වෙනිදා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ වූ යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 20, 21 සහ 22 අපි මෙනෙහි කරන්නට යනවා. මම අලුත් තේමාවකට අද ඔබ අතුල් කරන්නට යනවා. යොහන් 7:14, 15, 16 උන්වහන්සේ ලොකු දේශනාවක් දෙනවා. නමුත් මම 16 පටන් ගන්නවා. අන්තිම හරිය මේ දේශනාව මේ කතා කරන්නේ මුද්‍රක පාණ්‍ය, ඒ වගේම මුද්‍රක පාණ්‍ය මුද්‍රක වැලේ අතු, ඒ වගේම ඒ දේ කතා කර කර ඉන්න ගමන් උන්වහන්සේ ශුද්ධ වාත්මන් වහන්සේ ගැන කතා කරන පොරොන්දු 4ක් තමයි මම ඔබ සමග බෙදා ගන්න. අද පළවෙනි එක බයිබලයේ කියන සබෝක් නුඹලාට කිමි නුඹලා හඬා වැළපෙන්න ඕයි. නමුත් ලෝකයා ප්‍රීතිවන්න ඔය, නුඹලා ශෝකවන්න ඔය, නමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේ. මට මේ පොරොන්දුව තමයි ඔබට දෙන්න ඕන මේ සෞදාදාස. මේ පොරොන්දුව මේ මුළු ස්මානෙටම ඔබ තේරුම් ගන්න, ඔබට තියෙන හැම ශෝකයක්ම උන්වහන්සේ ප්‍රීතියට හරවන්න යනවා. කොහොමද උන්වහන්සේ මේක හරවන්න යන්නේ? උන්වහන්සේ තමන්ගේ ශුද්ධ ආත්මන් වහන්සේ මෙලවට එනවා. ඒ පොරොන්දුව තමයි මෙතන දෙන්නේ මේ ගෝලයන්ට. මේ ගෝලයන්ට මේ පොරොන්දුවලා කියනවා, මම යනවා, මට වෙලාව හරියන්නේ. නමුත් මම ඔබට සැනසිරිකාරයෙක් ගෙවන්න යනවා. දැන් ඔබට කඳුල තියෙනවා, දැන් ඔබට ශෝකය තියෙනවා, දැන් ඔබට ප්‍රශ්නය තියෙනවා, දැන් ඔබට පීඩාව තියෙනවා. මම මේක ප්‍රීතියට හරවන්න යනවා. ඒ වගේම උදාහරණකින් කියනවා, 21 සහ 22, ස්ත්‍රියක් වදන වේදනාවෙන් සිටින කල ඇගේ වේදනාව වේලාව පැමිණි සිට ඈ ශෝකයක් තිබේ. නමුත් ඈ දරුවා වැදූ පසු ලෝකයට පමුණුව මනුෂ්‍යයෙක් උපන්නේ යන ප්‍රීතිය නිසා වේදනාව තවත් සිහිනම් කරන්නේ. අන්න ඒ වගේ ඔබට මට දැන් වේදනාව තියෙනවා. නමුත් අපේ ශුද්ධාත්මන් මහසේ අතුළු වුණාට පස්සේ, උන්වහන්සේ අප හදවතට අතුළු වුණාට පස්සේ, අපේ ජීවිතේ පාලනය කරගත්තට පස්සේ අපිට අර බබා හම්බුණා වගේ අපිට අමතක වෙනවා. අපි හිටපු කඳුල, අපි හිටපු දුක, අපි හිටපු වේදනාව අපිට ඒව අමතක වෙලා අපි ප්‍රීති වෙන්න යනවා. අන්න ඒක නිසායි උන්වහන්සේ කිව්වේ, නුඹගේ ශෝකය අද ප්‍රීතියට හැරෙන්න යනවා කියලා. 22 කියනවා, එදා එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නමුත් නැවත නුඹලා දකින්නේ මේ විට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේ. නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් බහැර දෙන්න එපා. කාටවත් ඉඳ දෙන්න එපා. ඔබගේ ප්‍රීතිය බහැර ගන්න. ඔබගේ ප්‍රීතියට හේතුව තමයි ඔබට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඔබට හොඳ සම්බන්ධතාවයක්, ඔබ දේව දරුවෙක් නිසා ඔබට ප්‍රීතියක් තියෙනවා. ඔබගේ කඳුල, ඔබගේ දුක, ඔබගේ ශෝකය දෙවියන් වහන්සේ අද ප්‍රීතිය බවට පත් කරන්න ඔබට පොරොන්දු වෙනවා. මේක තමයි පළවෙනි පොරොන්දුව. අපි ඊළඟ දවස් 2-3 තුළ ඉතිරි පොරොන්දු අපි ඔබ සමග බෙදා ගන්න යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙන එනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.